Paper Info YouTube channel එකට ඔගොල් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න අපි කොහොමද ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට නිවැරදිව පිළිතුරු දෙන්නේ කියන එක ගැන කතා කරන්න තමයි අද අපි අද ඉඳන් ලෑස්ති වෙන්නේ. හොඳයි. මුලින්ම අපි බලමු ඔයාලට ඉංග්‍රීසි සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවද කියලා. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ රටාව කොහොමද ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න එන්නේ කියන එක පිළිබඳව අපි මුලින්ම සාකච්ඡා කරලා බලමු. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය කොටස් දෙකක් තියෙනවා paper 1 සහ paper 2. paper 1 එකට සම්පූර්ණ ලකුණු 40ක් ලැබෙනවා paper 2 එකට සම්පූර්ණ ලකුණු 60ක් ලැබෙනවා. මේ දෙකේ එකතු වෙන තමයි ඕගලන්ට ලකුණු 100න් කොපමණ ලකුණු ප්‍රමාණයක් ලැබුණද කියන එක තීරණය වෙන්නේ. Paper 1, Paper 2 දෙකේම ප්‍රශ්න 8 බැගින් තියෙනවා test 1, test 2, test 3 විදිහට. ඒ කියන්නේ මේ දෙකේ test වල එකතුව test 16යි. Paper 1 එකේ test 1, test 2, test 3, test 4, test 5, test 6, test 7, test 8 ගත්තහම test 6 සහ test 8 ඔබට ලැබෙන්නේ රචනා ප්‍රශ්න දෙකක්. ඒ කියන්නේ ඔයාලට සිද්ධ වෙනවා ඒ ප්‍රශ්න දෙක පිළිතුරු ලියන්න ඕගොල්ලන්ට හිතලා. ඒ ප්‍රශ්න දෙකට පිළිතුරු ලියන්න නම් ඕගොල්ලෝ සතුව සාමාන්‍ය ව්‍යාකරණ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. Test 6 සහ Test 8 හැර Paper 1 එකේ අනිත් සියලුම ප්‍රශ්න හිස්තැන් පිරවීම හෝ අන්ඩර්ලයින් කිරීම. ඒ කියන්නේ යටින් ඉරියඳීමට තමයි ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. ඊළඟට Paper 2 ගත්තහම Paper 2 එකේ 8 test 8ක් තියෙනවා test 9 එකේ ඉඳන් test 16 එක දක්වා. ඒකෙත් ඔයාලට ප්‍රශ්න දෙකක් තියෙනවා test 14 සහ test 16 රචනා ප්‍රශ්න දෙකක් විදිහට. ඒ කියන්නේ ඕගොල්ලන්ට ව්‍යාකරණ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්න දෙක රචනා ප්‍රශ්න දෙකක් නිසා. Test 14 ගත්තාම කොටස් දෙකක් තියෙනවා A සහ B කියලා. Test 14 එකේ A කොටසේ තියෙන්නේ ලිපියක්. ඒ කියන්නේ එක්ක පෞද්ගලික ලිපියක් එහෙම නැත්නම් රාජකාරී ලිපියක්. Test B එකේ තියෙන්නේ එක්ක bar graph එකක්, pie chart එකක් එහෙම නැත්නම් table එකක් දීලා ඒක විස්තර කරන්න. වචන 100ක ප්‍රශ්නයක්. ඊළඟට ඕගොල්ලන්ට ලැබෙන test 16 රචනා ප්‍රශ්නයක් විදිහට වචන 200ක රචනාවක් කොටස් හතරක් තියෙනවා A B C D කියලා. ඔය හතරෙන් ඔයා කැමති එකක් තෝරගන්න පුළුවන්. අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ test 16 එකේ A ඔයාලට ලැබෙන ආටිකල් එකක්, B ඔයාලට ලැබෙන්නේ රචනාවක් essay එකක්, C ඔයාලට ලැබෙන්නේ speech එකක්, D ඔයාලට ලැබෙන්නේ story එකක්. ඒ කියන්නේ කතන්දරයක්. එහෙම නැත්නම් dialogue එකක්. මේ තමයි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ paper 1 සහ paper 2 වල ප්‍රශ්න ඔබට ලැබෙන ආකාරය. ඉදිරියේදී අපි බලමු මේ ප්‍රශ්න වලට කොහොමද පහසුවෙන් පිළිතුරු ලියන්නේ කියලා. බය වෙන දෙයක් නැහැ. මොකද අපි අවුරුදු 10කට වඩා ප්‍රශ්න පත්‍ර කතා කරනවා. මේ අවුරුදු 10කට වඩා කතා කරන ප්‍රශ්න පත්‍ර සියල්ලේම අපි කතා කරන්නේ එකම ක්‍රමයක් පිළිබඳව. ප්‍රශ්න පත්‍ර 10ට ක්‍රම 10ක් අපි කතා කරන්නේ නැහැ. බොහොම ලෙහෙසි, බොහොම පහසුවෙන් ලකුණු ගන්න පුළුවන්, ලකුණු එකතු කර ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අපි මේ පේපර් 10ටම කතා කරන්නේ. ඒත් එක්ක මම කියන්නම්, ගොඩක් කට්ටිය හිතනවා ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාව ගොඩක් අමාරුයි, ලකුණු ගන්න බෑ, ඉංග්‍රීසි වලට ඒ එකක් ගන්නවා කියන එක හීනයක් වගේ මෙන්න මේ වගේ දේවල් හිතනවා. හැබැයි මතක තියාගන්න, මම අද පළවෙනි දවසේ ඉඳලා කියන කතාව ඉංග්‍රීසි අමාරුයි කියන එක ඕගොල්ලෝ හදාගත්ත ආකල්පයක් විතරයි. එතන ඇත්තරම ගත්තොත් ඉංග්‍රීසි භාෂාව අමාරු නැහැ. ඉංග්‍රීසි භාෂාව කියන්නේ ඉතාමත් ලේසි භාෂාවක්. හොඳින් ප්‍රශ්න පත්‍ර කරලා ගියපු කෙනෙකුට පවා, හොඳින් පාස් පේපර්ස් කරලා ගියපු කෙනෙකුට පවා හොඳ ප්‍රතිඵලයක් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එතකොට ඇයි කට්ටිය ඉංග්‍රීසි අමාරු කියලා කියන්නේ? ඒකට ප්‍රධානම හේතුව තමයි ආකල්ප. ඕගොල්ලොන්ග ඉලක්ක කළා යාළුවෝ හැමෝම කියනකොට ඉංග්‍රීසි අමාරු, ඉංග්‍රීසි අමාරු, ඉංග්‍රීසි අමාරු කියලා. ඔයාලත් උත්සාහ කරන්න හැ ඉංග්‍රීසි ඉගෙන ගන්න. මොකද ඕ කට්ටියටත් හිතෙනවා ඉංග්‍රීසි කියන එක ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි ඉංග්‍රීසි අමාරුයි කියලා. ඉතින් මම කියනවා ඒක බොහොම ලොකු බොරුවක්. ඉංග්‍රීසි කියන එක අමාරු විෂයක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට ඉංග්‍රීසි වලට ඉතාමත් හොඳ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන් කියන එක මම වගකීමෙන් කියනවා. අපිත් එක්ක ඉදිරියට එකතු වෙලා ඉන්න අපි කියලා දෙනවා මේ test 1 එකේ ඉඳන් test 16 දක්වා
සෑම ප්‍රශ්නයකටම එකින් එක එකින් එක පිළිතුරු ලබා දෙන පහසුම ක්‍රමය දක්වා අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාව ගැන නිසි අවබෝධයක් නැති කෙනෙකුට පවා හැකි උපරිමයෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ලැබෙන පරිදි අපි මේ paper info YouTube channel එකෙන් කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඉදිරියට කරගෙන යනවා කියන එක මතක් කරගන්න. ගමන් අපි යමු 2019 සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ paper 1 එකේ test 1 එකට බලමු මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ කියලා. Match the following notices with the places given below. Write the letter of the most suitable notice in the given box. The first one is done for you. අපේ හිතට සහනයක් දෙන වාක්‍ය තමයි the first one is done for you කියන්නේ. The first one is done for you කියන එකේ තේරුම තමයි පළවෙනි ප්‍රශ්නයට පිළිතුර විභාග දෙපාර්තමේන්තුවෙන් අපිට දීලා තියෙනවා. මම ආයෙත් ඔයාලට කියන්නේ ඉංග්‍රීසි භාෂාව ගැන 100%ක් අවබෝධයක් තියෙන්න ඕනේ. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රවල පිළිතුරු ලියන්න. හේතුව තමයි බලන්න මම දැන් මේකට පිළිතුරු ලියන්න ඔයාලට කියලා දෙන්නේ මම ඉංග්‍රීසි ගැන ලොකු අවබෝධයක් නැති කෙනෙක් විදිහට. බලමු match the following notices මෙන්න මේ ප්‍රශ්නේ මම අයි කියවන්න යන්නේ test 1 ප්‍රශ්නේ අත්‍තරම් මට තේරෙන්නේ නැහැ කියලා හිතමුකෝ. මට ඒ ප්‍රශ්නේ තේරුන්නේ නැහැ. හැබැයි මේක දිහා බලන ඕනම කෙනෙකුට තේරෙනවා මේ A B C D E F කියලා දීලා තියෙන මේ කොටු හයේ තියෙන දේවල් ටික 1 2 3 4 5 6 කියලා කියන හිස්තැන් වලට අයි කොටු වලට අදාළව ගලපලා දාන්න තමයි තියෙන්නේ කියන එක ඕනෑම කෙනෙකුට තේරෙනවා. එතකොට අපි බලමු ඉස්සරම කොටුවේ තියෙන්නේ handle with care. මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. Reference only. මට තේරෙන්නේ නැහැ ඒත් මොකද්ද කියලා. Take off your shoes. Your shoes කියන එක නම් මට තේරෙනවා. Your shoes කියන්නේ සපත්තු. Reserved for pregnant mothers. Reserved for කියන්නේ මොකද්ද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි pregnant mothers කියන්නේ නම් ගැබිනි මාතාවන්. Caution මම දන්නේ නැහැ. Caution කියන්නේ මොකද්ද කියලා. හැබැයි men at work මිනිස්සු වැඩ වගේ අදහසක් තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට F no bathing rough sea. No bathing. මට තේරෙන්නේ නැහැ. හැබැයි no කියන්නේ නැහැ කියන එක rough මම දන්නේ නැහැ. Sea කියන්නේ මොකද? හොඳයි. අපි දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ. On a box full of glassware. එයාලා පිළිතුරු දීලා තියෙනවා පිළිතුර A. Number 2 at a building site. Building කියන්නේ ගොඩනැගිලි. මට ෂුවර් නැහැ. මට දාන්න එකක් තේරෙන්නේ නැහැ. මම යනවා ඊළඟට. Number 3 on a beach. Beach කියන්නේ මොකද්ද? වෙරළ. අපි දන්නවා beach කියන්නේ මොකද්ද? වෙරළ. වෙරළ කිව්වට පස්සේ match වෙන එකේ තියෙන C. මොදාය වෙරළයි. එහෙනම් අපි number 3 එකට දානවා F. මතක තියාගන්න ඕගොල්ලෝ මේ විශ්වාසයෙන්ම දාන පිළිතුරු දැම්මට පස්සේ ඒ අදාළ පිළිතුර ඉවත් කරලා දාන්න. ඒ කියන්නේ මම F කියන එක්කනාව පෑනෙන් කපලා දානවා. F කියන එක්කනාව පෑනෙන් කපලා දානවා. ඊළඟට in දැන් මම A කැපුවා F කැපුවා. හතර දෙනෙක් ඉදිරියලා තියෙනවා මට. හරි. In a bus. Bus එකේදී මේ pregnant mothers කතාව ගැලපෙනව නේද ඒක? අපි දැකලා තියෙන බස් වල ඒක ඒ ප්‍රෙග්නන්ට් මදර්ස් ලට වෙන් කරලා කියලා සීට් තියලා තියෙනවා. එහෙනම් in a bus අපි දානවා reserved for pregnant mothers කියන නම්බර් D. At a temple කියන්නේ පන්සල. ඒක අපි දන්නා පොඩි කාලේ ඉඳන්. එහෙනම් shoes your shoes සපත්තු කතාවක් කියලා තියෙනවනේ. මට හිතෙන්නේ ඒක ගැලපෙනවා මේකට. එහෙනම් at a temple කියන එකට මම දානවා නම්බර් C. Take off your shoes. It's number 6 in a library. At a building මම ඉතුරු කරගත්තා. In a library මම ඉතුරු කරගත්තා. ඉතුරුලා තියෙන්නේ B සහ E. ඉතුරුලා තියෙන්නේ B සහ E. Library කියන්නේ පුස්තකාලය. Men at work මිනිස්සු වැඩ. පුස්තකාලයට මිනිස්සු වැඩ කියන එකද ගැලපෙන්නේ නැත්නම් building site කියන එකට මිනිස්සු වැඩ කියන එකද ගැලපෙන්නේ? එහෙනම් දැන් මම confirm කරගන්නවා at a building site මම දානවා men at work number E. Men at work E අක්ෂරයම දානවා. එහෙනම් in a library එකට ඉතුරු වෙන එක තමයි B. මම එකට B දානවා. තේරුම් ගන්න ඔයාලට ලැබෙන test 1 හැමදාම ලැබෙන්නේ A B C D E F කියලා කොටු 6ක් දීලා ඒ කොටු 6ේ තියෙන කට්ටියව 1 2 3 4 5 6 කියන හිස්තැන් එම නැත්තම් box වලට ගලපලා දාන්න තමයි නිතරම වගේ දෙන්නේ විදියට. ඒ නිසා ඔයාලට ඉංග්‍රීසි දැනගන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ ඔයාලට ආපහු ඉංග්‍රීසි දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ පොඩ්ඩක් මුලේ පාවිච්චි කරන්න. පොඩ්ඩක් කපටි වෙන්න. පොඩ්ඩක් කපටි වෙලා ඔයාලට දීලා දෙන ප්‍රශ්නේ වචනයක් දෙකක් අල්ලගන්න. වචනයක් දෙකක් අල්ලගෙන ඒකත් එක්ක ගැලපෙන එක්කනාව දාන්න. ඔයාලා නොදැනුවත්වම ඔයාලා නිවැරදි පිළිතුර දාලා තියෙයි. එහෙනම් තවත් ප්‍රශ්නයක් එක්ක
මීළඟ වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තු වෙන්න. අපි සමු ගන්නවා පුරුදු වෙන්න. පාස් පේපර්ස් කරන්න පුළුවන් තරම් අපි දැන් ටෙස්ට් 1 කතා කරා. ගන්න පේපර්ස් කීපයක් අතට අරගෙන ටෙස්ට් 1 එක චෙක් කරලා බලන්න. මම කිව්ව විදිහට ටෙස්ට් 1 එක ෆිල් කරන්න පුළුවන්ද කියන එක ඔය කට්ටිය ප්‍රශ්න පත්‍ර කීපයක් අරගෙන try කරලා බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් ඔයාලට තිබුණොත් අපිට කමෙන්ට් එකක් දාන්න.